ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියට ක්‍රීඩකයන් 11 දෙනෙකු නම් කිරීමත් අභියෝගයක් වූ දකුණු අප්‍රිකානු කොරෝනා අර්බුදය දිමුද්ගේ ප්‍රකාශය හා වනිදු හසරංගගේ බලාපොරොත්තුව ඉන්දියා ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගයේ අලුත්ම තොරතුරු නව ශ්‍රී ලංකා පකිස්තාන T20 තරගයේ අලුත්ම තොරතුරු නේපාලයේ ක්‍රිකට් ගොඩ ගැනීමට යන ලොව සුපිරිම ක්‍රිකට් පුහුණුකරු ඇතුළු ක්‍රිකට් ලෝකයේ අලුත්ම තොරතුරු රාශිය සමග ක්‍රිකට් ලෝකයා සමග රැඳී සිටින්න කොවිඩ් වසංගතයේ හේතුවෙන් 2016 තුන්වැනි මාසේ 6 වන දින සිට ජාත්‍යන්තර තරගයකට මුහුණ දීම නැමැති ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනේදී දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියා. ඒ දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහායි. පළමු ටෙස්ට් තරගය ලබන 26 වනදා එනම් බොක්සින් දින ටෙස්ට් තරගයක් ලෙසයි පැවැත්වෙන්නේ. දෙවන ටෙස්ට් තරගය ලබන තුන්වැනිදා ආරම්භ වීමට නියමිතයි. මේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කරුණායක ගුවන්තොට පෙළින් දකුණු අප්‍රිකාවේ බලා පිටත් වූ ඡායාරූප කිහිපයක් මේ අතර තරගාවලිය පිළිබඳව ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න තම අදහස් දක්වා සිටියා. ගොඩක් සතුටුයි නැවතත් ජාත්‍යන්තර පිටියට අවතරණ වීමට හැකිවීම පිළිබඳව. අපි හුඟක් දවස් පුහුණුව වල නිරත වුණා. තරගාවලිය සඳහා හොඳ සූදානමක් තියෙනවා. දකුණු අප්‍රිකාවේ තරග කිරීම ඉතා අසීරු කටයුත්තක්. නමුත් තරගාවලියට අපි හොඳින් මුහුණ දෙන්න තමා සූදානම් වෙලා ඉන්නේ. ඒ වගේම නවකයන් මේ තරගාවලියට ඇතුළත් වෙලා ඉන්නවා. අවස්ථාවක් ලැබුණොත් ඔවුන්ටත් තරගාවලියේ ක්‍රීඩා කිරීමට ඉඩක් ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. දකුණු අප්‍රිකාව උන්ගේ රටේ ඉතාම ප්‍රබලයි. නමුත් ගියවර ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කරා වගේ මෙවර තරගාවලිය ජයග්‍රහණය කිරීමයි අපේ ආරමුණ වන්නේ. තමාට ලබා දුන් සෑම අවස්ථාවකදීම උපරිම දක්ෂතා දක්වූ වනිදු හසරංග හටද ටෙස්ට් කණ්ඩායමේ දොරගුළු විරුත වී තිබෙනවා. මේ හසරංග දක්වූ අදහස් කිහිපයක් මේ මගේ පළවෙනි ටෙස්ට් තරගාවලිය. ඕනම ක්‍රීඩකයෙකුගේ හිණියක් තමා ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීම. තරගාවලියේ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබුණොත් මට කරන්න පුළුවන් උපරිම කරන්න තමා බලාපොරොත්තු වෙන්නේ. හසරංගය ලෙස පවසා තිබෙනවා. දකුණු අප්‍රිකාවේදී පැවති පළමු පෙළ තරගයක් 14 වනදා අත්විටීමට පියවර ගැනුණා. ඒ තරගයට එක්ව සිටි ක්‍රීඩකයෙකු හට කොරෝනා වෛරසය ආසාදනී වී ඇති බවට හඳුනා ගැනීම හේතුවෙන් එම තරගයේ දෙවැනි දිනේ ආරම්භයට පෙර තරගයේ අත්විටීමටයි පියවර ගැනුණේ. විශේෂත්වය වන්නේ මෙම කණ්ඩායම් දෙක සඳහා එළඹෙන ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු සංචිතයේ ක්‍රීඩකයන් 6 දෙනෙකුම ඇතුළත් වී සිටීමයි. මෙම අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එළඹෙන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 11 දෙනෙකු සොයා ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් තේරීම් කමිටුවට දැඩි අභියෝගයක් වී ඇති බවයි වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකාවට 96 ලෝක කුසලානය ලබා ගැනීමට මිල කළ නොහැකි සේවයක් කළ ඩේව් වට්මෝ නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය ධුරය සඳහා නම් කොට තිබෙනවා. ඔහු මේට පෙර ශ්‍රී ලංකාව බංගලාදේශ පකිස්තානය හා සිම්බාබ්වේ කණ්ඩායම් සඳහා පුහුණු කරු ලෙස කටයුතු කළා. සංචාරක පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම හා නව ශ්‍රීලන්තයේ අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට නව ශ්‍රීලන්තය සමත් වුණා. පළමුව පන්දුවට පහර දුන් පකිස්තාන කණ්ඩායම විකට් 9.2 ලකුණු 153ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නව ශ්‍රීලන්ත කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 5 තුල කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 156ක් ලබා ගැනීමෙන් තරගයේ ජය වාර්තා කළා. සංචාරක ඉන්දිය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර ටෙස්ට් තරගයේ දෙවන දිනේ ආදයි. පළමු ඉනිම සඳහා ක්‍රීඩා කළ ඉන්දිය කණ්ඩායම ලකුණු 244කට සීමා වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සිළු දෙනා දැවී ලකුණු 191ක් පමණයි. යළි දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන ඉන්දිය කණ්ඩායම අද දිනේ නිමා වන විට ලකුණු 9කට 1 විකට්ටුවක් දැවී ගියා. පෑයෙන් පෑ අලුත් වෙන දෙස් විදෙස් අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට ක්‍රිකට් ලෝකයා සමග ඉදිරියටත් රැඳී සිටින්න.